එක්කෙනාට බෝලේ පාස් නොකර ජනාධිපති වගකීම බාරගෙන දූරයෙන් න්‍යාය යුතු බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පවසායි. යහපාලන ආණ්ඩුව ගෙදර යන්න දැඩි කැපකිරීම කරලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කළා. ඒ පක්ෂයේ වටේ ඉතා කෙටි කාල සීමාවක් තුළ අතිවිශාල පිරිසක් එක් වෙලා 2018 වර්ෂයේ පැවති පළාත් පාලන මැතිවරණය ජයගත්තා. ඊට පස්සේ 2019 වර්ෂයේ පැවති ජනාධිපති වර්ණයේදී රටගොඩ නගයි කියන දැඩි බලාපොරොත්තුව ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කළා. හැබැයි බලය ගත්ත දා ඉඳලා දවසින් දවස ජනතාවගේ බලාපොරොත්තු කඩ කරන්න පටන් ගත්තා. ඒක තමයි මේ ව්‍යාකූල තත්ත්වයට මුල. තමන්ගේ මව්පියන්ට වගේ ආදරය කරපු පක්ෂය අතහැරලා තමයි පොහොට්ටුවට එකතු වුණේ. එහෙම වුණේ ලොකු විශ්වාසයක් තියාගෙන. සමහරු කියනවා 169ක ජනවර්ම ලැබුණේ ගෝඨාභයට කියලා. නැහැ, 2008 පළාත් පාලන මැතිවරණයට ඔය කවුරුත් හිටියේ නැහැ. තනතුරු පරිත්‍යාග කරමින් කැපකිරීම් කරපු පිරිස නිසායි ඒක ජයග්‍රහණය කළේ. දවසින් දවස ආණ්ඩුවට ලැබුණු ප්‍රසාදය අඩුවේගෙන ගිය නිසා පළාත් සභා මැතිවරණයක් කල් දැම්මා. රටේ නායකත්වය ගත්ත අදූරදර්ශී ක්‍රියාපිළිවෙත හින්දා අද රටේ ආර්ථිකය හා දේශපාලන අස්ථාවරභාවයක් ඇති වෙලා තියෙන එක රහසක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහට අගමැති ධූරය දීලා ජනාධිපති හිතනවා නම් ගත්තේ හොඳ තීරණයක් කියලා අපිට හිතා ගන්න තියෙන්නේ. ගොවියට පොහොර නොදී රටට ගුණ විනාශය වගේ එකක් කියලා. අද දේශපාලන පක්ෂ සියල්ලම අරාජික වෙලා. අපිත් මුලින් හිටියේ අරගලකරුවන් කියන එක වැරදි කියලා. හැබැයි දැන් අපිට තේරෙනවා අරගලකරුවන් කියන දේ නිවැරදි කියලා. රටේ ජනතාව මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට යන්න කිව්වට පස්සේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් කරගත්තේ ජනතාවට උපදෙස් දෙන්න නොවෙයි, වැටුණු රට ගොඩ ගන්න. ඒත් මෙතුමා කරන්නේ වෙන එකක්. ඒක හින්දා මම කියන්නේ මේ අගමැතිතුමත් අරගෙන ජනාධිපතිතුමාට ගෙදර යන්න කියලා. යයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.